ලයිනල් මෙසි පොඩි ශොපින් පාරක් ගිහිල්ලා ඒ ෂොප් එක වයිරල් ගිය කතාවක් ආරංචි වුණා පොඩි සුපවාකට් එකකට. මේ ලයිනල් මෙසිට ඕන වුණා යා නිකන් නෝමල් ෂොපර් කෙනෙක් විදියට කඩේකට ගිහිල්ලා බඩු ගන්න Publix කියන මේ සුපර් මාකට් එකට. ඉතින් යා ගියාට පස්සේ එතන ලොකු සද්දයක් ක්‍රියේට් වෙලා තියෙනවා. ගිය කට්ටියත් එක ෆොටෝ අරගෙන එකම ඩ්‍රිල් එකයි. ඉතින් යා ගිය වැඩ යාට කරන්න හම්බෙලා නෑ. ෆැමිලි එකත් එන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆුටේජස් දකින්නවා මේක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ රූමාවට් එකට ගිය හින්දා ඒ රූමාවට් එක වයිරල් ගියේ. මිලියන ගාණක් වටිනා ෆ්‍රී පබ්ලිසිටි එක සුපර් මාකට් එකට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම සුපර් මාකට් එක බලන්න නම් මිනිස්සු කියනවා. මාරයිනේ. ඉතින් තවම මේකයි මේකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි මේ ඉන්ෆ්ලුවෙන්සර්ස් ලාගේ තියෙන පවර් එක. හරි. ඉන්ෆ්ලුවෙන්සර්ස් ලාගෙන් වට මාර ගේමක් වට ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඒක හරියට පාවිච්චි කරන්න ඕනේ. හරිද? මේක මම හැමතිස්සම කියන දේක් තමයි මාකටිං නොවන මාකටිං කරන්නේ. මාකටිං නොවන මාකටිං කරන්නේ. ඔයා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාව පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක මාකට් කරන්න මාකටිං නොවන විදියට ඒක මාර ඉම්පැක්ට් එකක් මාර ඉෆෙක්ටිව්නස් එකක් තියෙනවා. මොකද අපිට ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ට ඔයාගේ ප්‍රොඩක්ට් එක දීලා ඒක පාවිච්චි කරලා හරි මේක තමම පාවිච්චි කරන්නේ කියන මෙසේජ් එක දාලා වට ඔයාගේ සෝෂල් මීඩියා චැනල්ස් වල දාන්න පුළුවන්. හැබැයි එතන ඔයාම මොකද දන්නවා අපි කස්ටමර්ස් අපි දන්නවා හරි මෙයා මේක ගෙවලා තමයි කරන්නේ කියලා. උදාහරණයක් විදිහට ඔයා මොකද ෆේස් ක්‍රීම් එකක් නෑවා කරන්නේ. ඒ ෆේස් ක්‍රීම් එක ඔයා කවුරු සුදු මිලියටද දීලා කියනවා. හරි මේ ෆේස් ක්‍රීම් එක ගාලා තමයි ඔබ සුදු වුණේ කියලා. හැබැයි අපි දන්නවා ඒක එහෙම නෙවෙයි. යා ඉන්ජෙක්ෂන් ගහලා තමයි සුදු වෙන්නේ. හරි මෙයා මේ සල්ලි අරන් තමයි මේ ෆේස් ක්‍රීම් එක ප්‍රොමෝට්. අපි දන්නවා. හැබැයි මේ ඔයාගේ මාකටිං ප්ලෑන් එක ඔයාගේ කමියුනිකේෂන් ස්ක්‍රිප්ට් එක ඔයාට හදාගන්න පුළුවන් නම් මාකටිං නොවන මාකටිං කරන විදියට. හරිද? එතකොට ඉම්පැක්ට් එකක් දෙනවා මිනිස්සුන්ට පොඩි ෆීලිං එකක් එනවා. මේ ඇත්තටම මේක පාවිච්චි කරනවා වෙන්න පුළුවන් නේද? පාවිච්චි කරනවා නේද කියන එක. ඉතින් ඒක තමයි ඉම්පැක්ට්ෆුල්ම විදිය. ඉතින් ස්ක්‍රිප්ට් එක හැමිස්සම ගහන්න ඕනේ මාකටිං නොවන මාකටිං කරන එක. ඉතින් මේක හොඳටම කරන කෙනෙක් ඉන්නවා අපේ වික සහෝදරයා. අශේන් වික. හරි. ඉතින් මොකද ඕන වෙලාවක එයාගේ සෝෂල් මීඩියා චැනල්ස් වල එයා දාන්නේ ඔය එක සෙලිබ්‍රිටීස්ලා එයාගේ බිකෙන් ඇවිල්ලා කනවා. බිරියානි කඩෙන් ඇවිල්ලා කනවා. ඉතින් එයාගේ ප්ලට්ෆෝම්ස්ලත් දානවා ඒන සෙලිබ්‍රිටි එයාගේ අදාළ TikTok යන් චැනල්ස් වලත් දානවා. ඉතින් මේක වයිරල් යනවා. ඉතින් ඕන වෙලාවට ඔයා බිකෙන් ඉස්සරහට ගියොත් එතන සෑහෙන සෙනගෙයින්. ඉතින් මේ එතන කට්ටිය ඇවිල්ලා කියන්නේ නැහනේ මේ සෙලිබ්‍රිටිස්ලා ඇවිල්ලා කියන්නේ නැහනේ බිකට එන්න බික වරු ආරාමේ වගේ මුත් කියන්නේ නැහනේ. එතන ඇවිල්ලා සෙලිබ්‍රිටිස්ලා කනවා විතරයි. ඉතින් මාකටිං උනා මාකටිං කරණයක් ඉතින් තියෙනවා. එතන සමාවට ගෙවලා කරනවා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් වාට එක අදාළ නැහැ. වාගේ මාකටිං ප්ලෑන් එකට වාට සමාවට මේ වගේ එකක් වාට ගෙවලා වාට කරන්න පුළුවන්. නැත්නම් වාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක එයාට ෆ්‍රී දීලා ඒ ඉන්ෆ්ලුවෙන්සින් ටැල ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕවා ස්ක්‍රිප්ට් එක හරියට ගහගන්න ඕනේ. ස්ක්‍රිප්ට් එක මාකටිං කියලා දැනුනොත් කස්ටමර්ස්ලට ඒක තේරෙන්නේ නැහැ. පොඩි බිස්නස් කරන කට්ටිය හිතන්න පුළුවන් ආ මොකද්ද මේ කරන්නේ කොහොමද මම මාකට් කරන්නේ කොහොමද මම මේ ලොකු ඉන්ෆ්ලුවෙන්සර්ස්ලව හය කරන්න මට එච්චර සල්ලි නැහැ හිතන්න එපා. මොකද ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියලා මම අදහස් කරන්නේ මේ ලොකු ලොකු නාට්‍ය වල ෆිල්ම් වල රඟපාන කට්ටියක් නෙවෙයි. ඔයාට ඕතරම් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලව වාගන්න පුළුවන් TikTok එකේ. හරි TikTok එකේ Instagram එකේ. මොකද ඒගොල්ලන්ට ඇත්තටම ෆොලෝවර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රොෆෙෂනලි ඇත්තටම ඔය ඉන්ෆ්ලුවෙන්සින් කියන වැඩේ සහ ඔය මොඩලින් කියන වැඩේ නලුනිලි වැඩේ කරන්නේ නැහැ. බට් ඒගොල්ලන් ලෙෂයකට ඒගොල්ලෝ කන්ටෙන්ට් දානවා. 50,000 60,000 ලක්ෂේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ෆොලෝවර්ස්ලා ඉන්න කට්ටිය ඉන්නවා. අනේ ඒගොල්ලෝ පාවිච්චි කරා. ඒගොල්ලෝ පොඩි මිලකට එන්න කැමති සමහරලාට. ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක වාට ෆීදෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම වාට ලැබිල සපෝට් එකක් දෙනවා. ඒක තමයි මේ යන විදිය. යාට එයාගේ ප්ලැට්ෆෝම් එකේ දාන්න පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එක සර්විස් එක යා පාවිච්චි කරනවා. හරි මොකක් හරි වගේ ෆුටේජ් එක ඔයාට ඔයාගේ ප්ලැට්ෆෝම් එකේ දාන්න පුළුවන්. ඉතින් ප්ලැට්ෆෝම් දෙකෙන්ම ඔයාට හොඳ මයිලේජ් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් එක සාමාන්‍ය හිමින් ග්‍රෝ වෙන්නේ එක පාට ලොකු ස්පයික් එකක් ජම්ප් එකක් ගන්න ඔයාට මේ වගේ ඒවා එකක් දෙකක් ඔයාගේ කමියුනිකේෂන් ප්ලෑන් එකේ තැන් තැන් වලට ඔබා ගත්තා නම් ඒ වගේම ඔයාගේ බජට් එක ඒ විදිහට ඔයාට ප්ලෑන් කරන්න පුළුවන් නම් ඔයාට ඉමීඩියට් ජම්ප් එකක් ගන්න පුළුවන් ඔයාගේ බිස්නස් වල. ඉතින් මේ වගේ අයිඩියා දෙන්නේ ඉතින් තුන්විණියෙන් විතරයි.
තුන්වෙනි ඇහ පොලෝ කරන්න ෆේස්බුක් එකේ YouTube එකේ TikTok එකේ දැනුම තමයි දෙන්නේ. All the best.